දැන් තමන්ගේ ජීවිතේ මසලයක් නොවි ඉන්න මෙරදි මෙර වීරය දරන ඔබට මේ කාරණාව හරි වැදගත්. හැබැයි මේ මං කියන ඒවා පිංගුතුනි ලේසි නෑ කරන්න. ලේ මොකද නිවන් දකින්න එක ලේසි නෑනේ කොහොමද? මං නිවන ගැන නම් කියන්නේ පිංගුතුනි ඒක එහෙම තමයි. වසලය වෙන එක ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. තවත් එක ක්‍රමයක්. ඒ තමයි පිංගුතුනි අනිත් අය සන්තක දෙයක්. ගමේදී හෝ නගරේදී හෝ කැලේදී හෝ කොහේදී හරි කමක් නෑ. අනිත් අයගේ යයි සම්මත දෙයක්. සොරසිතින් පැහැර ගන්නවා නම් හොරකම් කර ගන්නවා නම් ආන් ඒ කෙනා කවුද? වසලෙක්. දැන් අපි පින්විතනේ අනිත් අයගේ යයි සම්මත දේවල් දැන් ගම්ම බලන්න. මොනවද අනිත් අයගේ යයි සම්මත දේවල්? ඉඩකඩම්, යාන වාහන, මාල මුදු, ස්වර්ණාභරණ, කඩදාසි කොළ, අඹ ගෙඩියක්, වෙරළු ගෙඩියක්, ඕව අයිද නැද්ද? පෙට්‍රල් ටික අයිද නැද්ද? දැන් වසල ගතිය ගැන කියන්නයි යන්නේ. ගිය සතියේ පින්විතනේ දේශනාව හමාර වෙලා තරුණ දෙන්නෙක් මාගාවට ඇවිදilla. මට කියනවා ස්වාමීනි දහම හොඳට තේරෙනවා හොඳට වැටහෙනවා. ස්වාමීනි හැබැයි වසල සූත්‍රයේ දේශනා කරන්න ගත්තාම තමයි තේරුනේ අපි නම් අමු කුප්ප වසලියෝ නේද ස්වාමීනි කියලා. ඒ අය මට කිව්වා ඔබ මට තාම ඒක කිව්වේ නැහැ. ඇයි? ඕක කියන්නත් දෙයක්ද කියලා හිතෙන හින්දා. ලේසි නෑ නේද පිංගුතුනි මේ සමාජය ගෙනත් දාපු තැන බලන්න. මේ සමාජය ඔබව ගෙනත් දාලා තියෙන්නේ ඔන්න ඔතනට. ඒ කියන්නේ අමු කුණු වසල ගතිය සමාජයේ සම්මත කරගෙන ඉන්නේ. මේක හරි වැඩක් කියලා සම්මත කරලා තියෙන්නේ. පිංගුතුනි හොරකම කියන එක මහා භයානක දෙයක්. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පරාජිකාව පනවද්දී හොරකම අඩංගු කළා සතර පරාජිකාවෙන් එකක් පනවලා තියෙනවා. ඒ තරම් දරුණු දෙයක් පිංගුතුනි හොරකම කියලා කියන්නේ. මේ ලෝකයේ පටන් ගත්ත දවසේ ඉඳලා පිංගුතුනි මිනිසුන්ට දඬුවම් ලැබෙන මිනිසු පාපයට යොමු වෙන්න පටන් ගත්තේ මොකකින්ද? ඉස්සෙල්ලාම ආවේ සත්ව ඝාතනය නෙමෙයි. ඉස්සෙල්ලාම ආවේ මොකද්ද? සත්ව හිංසාවත් නෙමෙයි. මොකද්ද ආවේ? හොරකම. හොරකම තමයි මුලින්ම මේ ලෝකෙට ආවේ පිංගුතුනි අකුසලයේ විදිහට. මොකද හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච දේ කාන්තාවත් බිහි වුණාට පස්සේ කාන්තාවගේ ඉල්ලීමට අනුව මොකටදන්නේ ඔයා මෝඩෙක් වගේ හැමදාම ඔක් ගන්න යන්නේ? තියක් යහමින් ගලවගෙන එන්නකෝ. එතකොට සතියක් විතර අපිට හිටිය හැකිනේ මේකට වෙලා. ඊට පස්සේ අරක මොකද කළේ? ගිහිල්ල ඉවරලා පිංගුතුනි අර හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච ඒ දේ කෑම උදෙසා තොගයක් ගලවගෙන ආවා. සතියක් අපි දෙන්නට හිඳගෙන කන්න පුළුවන් කියලා. ඔන්න ඔය ආකාරයට පිංගුතුනි අන්සතු දේවල් ලබා ගැනීමට පෙළඹෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි පිංගුතුනි අටුකොටු ගහගන්න නැත්තම් මේ අර තිබිච්ච බින් ඉඳන් කෑල්ල වෙන් කරගන්න අවශ්‍යතාවයක් ආවේ. ඒ වෙන් කරගත්තට පස්සේ පිංගුතුනි තමන්ගේ කොටස නැති වුණාට පස්සේ මොකද කරන්න හිතුනේ? අනිත් අයගේ කොටසෙන් ගන්න හිතුණා. තමන්ගේ කොටස නැති වෙලා අනිත් අයගේ කොටසෙන් ගන්න හිතනකොට පිංගුතුනි අර මහා සම්මත රජු රෝගාවට අරගෙන ගියා මෙයාව. ආමීනි මෙයා මගේ කොටස ගත්තා. ඒ අරයි යන්න කලින් සමහර පිරිසක් පිංගුතුනි අරයට දඬු මුගුරු වලින් ගැහුවා. හිංසා කළා, පීඩා කළා. අන්න සත්ව හිංසාව කෙනෙක් ලෝකෙට ආවේ ඔන්න ඔතනේ. එහෙනම් ඔය ඔක්කොටම කලින් ලෝකෙට ආවිලා තියෙන්නේ මොකද්ද? හොරකම. හොරකම කියන එක පිංගුතුනි මහා භයානකයි. හේතුව තමයි පිංගුතුනි අනික් මිනිස්සයා ආදරෙන් රැස් කරගෙන ඉන්න දේ ඍජුව මොහෝ වක්‍රාකාරව පිංගුතුනි හොරකමට ගන්නවා කියලා කියන්නේ. අර මිනිස්සයාගේ පපුවට මහා ගින්නක් දෙනවා. ඒ ගින්න පිංගුතුනි කොච්චරද කියනවනම් මේ විශ්වයේ දවාලන්න පුළුවන් තරම් මහා ගින්න. ඔබ නිකමර හිතලා බලන්න පිංගුතුනි ගාමන්ට යන ළමයෙක් ඉන්නවා. බොහොම සොච්චම් පඩියක් වෙන්න තියෙන හම්බ වෙන්නේ. ඕකෙන් පිංගුතුනි දවස මාසෙකට රුපියල් 2000ක් හරි 1000ක් හරි මේ ළමයා ඉතුරු කරගෙන අවුරුදු 5ක් විතර ගියාට පස්සේ යන්තම් පිංගුතුනි පොඩි මාලයක් හදා ගන්නවා. දැන් අවුරුදු 5ක් විතර ගියා මේ 1000 එකතු කළා. මාලයක් හදාගෙන පිංගුතුනි මේක කරේ දාගෙන පුදුම ආසාවෙන් අර කණ්ණාඩිය ගාටලා පැයක් දෙකක් බලලා ඇයි අවුරුදු 5ක් විතර ගියා තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න. කන්නාඩිය ගාවට වෙලා පිංගුතුනි හොඳට හැඩ බලලා හරි ආඩම්බරයෙන් පාරි බැහැල යනකොට නිකමර හිතලා බලන්න පිංගුතුනි අර පිටිපස්සෙන් ට්‍රේල් බයික් එකක් ඇවිදෙලා අර මාළේ කඩාගෙන යනකොට අර ගෑනු ළමයාගේ පපුවට එන ගින්න කොච්චරද කියලා ඉවස ගන්න පුළුවන් ගින්නක්ද බලන්න ඔය පපුවට දෙන්නේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ ළමයාගේ හිතෙන් එන සාපේ කොච්චරද කියලා හිතලා බලන්න.
සමහරට මේ ළමයා එහෙම ඉඳවේ. මාළි අරගෙන යන්න යන්න නෙමෙයි ඉඳවේ එතනම. ඒ තරම් මහා ගින්නක් පපුවට එනවා. එහෙම නැත්නම් ඒක පරම්පරාවෙන් ආපු දෙයක් නะ. ඒ ඕන් නැහැ පින්විතනි. පුංචි ළමයි දෙන්නේ. එක වසරේ ළමයි දෙන්න. එක ළමයේගේ තාත්තා කියනවා මකන කෑල්ලක් අරන් දීලා. මේකත් නැති කරගත්තොත් එහෙම. තලනවා මම උඹට අද ගෙදර ආවම. අනිත් ළමයා අර මකනේ දැකලා විරලා පින්විතනි අර මකනේ හොරකම් කළොත්. අර පුංචි ළමයාගේ හිතට එන වේදනාව කොච්චරද කියලා හිතලා බලන්න. දැන් ඒ ළමයා ගෙදර යන්නේ බය වේවුල වේවුල නේද කියලා හිතලා බලන්න. හොරකම් කළේ ලොකු දෙයක් නෙමෙයි. මොකද්ද? මකන කෑල්ල රුපියල් 2යි 5යි 10යි ගිය හරි. අර ළමයා පපුව ගැහි ගැහි ගිහිල්ල ඉවරලා අර තාත්තගෙන් ඇති වෙනකන් ගුටි කනව නේද? හොරකම කියන එක මහා භයානකයි. ඒ වගේම හොරකමට එන විපාකෙ පිංගුතුනේ ඊට වඩා භයානකයි. අද පිංගුතුනේ අපි මේ සසරේ කරපු හොරකම් වලට තමයි වැඩි හරියක් මේ පීඩාව විඳින්නේ. ඒ තරමට මේ සසරේ හොරකම් කරලා තියෙනවා අපි. මේ ආත්මේ හොරකම් නකරපු අය කවුරු හරි ඉන්නවද? ඉන්න විදිහක් නැහැ. කොලේක තරම් දෙයක් හරි ගඩාගේ දීක තරම් දෙයක් හරි හොරකම් කරපු අය තමයි ඔක්කොම ඉන්නේ. කවදාවත් පිංගුතුනේ නොතන්ට නැඹුරු වෙන්න එපා. ඔබ මේ වෙනකොට නැඹුරු වෙලා ඇති පුංචි පුංචි දේවල් වලට. ඕක ඔබට මහා විනාශයක් ගේන්න කලින් නතර කරන්න. එතන පුංචි පුංචි හොරකම් කියලා කිව්වේ ඔබගේ ඔෆිස් එක සම්බන්ධව, ඔබ වැඩ කරන කාර්යාලයේ සම්බන්ධව පිංගුතුනි ඔබ කරන පුංචි පුංචි හොරකම්. ඒව දැන් ඒකේ සම්මත වෙලා ඇති. ආ මේ අපි ඔක්කොම ෆොටෝකෝපි ගහන, ඔයා බය නැතුව ෆොටෝකෝපි ගහ ගන්න. ඔය දෙන්නේ පිංගුතුනි ගිනි ගෙඩියක්. එහෙනම් ගිහිල්ලා අයිතිකාර මාත්‍යයන් අහන්න ඕනේ, මැනේජ්මන්ට් එකෙන් අහන්න ඕනේ. අපිට ෆොටෝකෝපි ගහ ගන්න අවසර තියෙනවද කියලා. තියෙනවයි කියලා කිව්වොත් ගහ ගන්නවා මිසක් පිංගුතුනි නැත්නම් ෆොටෝකෝපි එක තරම් දෙයක්වත් ගහ ගන්න. ලේසි පාසු දෙයක් නෙමෙයි වෙන්නේ. ඔබට හිතා ගන්න බැරි සාපයක් ඔබ වටා එතෙනවා විදලා. ඒක මහා දරුණු නිසාමයි මම මේ ඔබට කියන්නේ. මම මේ කියන්නේ හොරකමින් ඔබ කරන හොරකම් වලින් සමාජය බේරන්න නෙමෙයි. ඔබ බේරන්න. ඔබට නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය පහසුකම සරසලා දෙන්න. පිංගුතුනි තනිකර වසන ගතිය හොරකම. මොනම ආකාරයකින්වත් හොරකම කරන්න එපා. බස් එකකට නැග්ගන එතන හොරකම වෙන්න දෙන්න එපා. ආයතනයකට ගියා නම් එතන හොරකම වෙන්න දෙන්න එපා. ඔබගේ අතින් අනිත් අය හොරකම් කරනවද නැත්නම් බලන්න ඔබට අයිතියක් තියෙනවද? නැහැ. අනිත් අය හොරකම් කරනකොට ඒකට විරුද්ධව කතා කරන අයිතියක් තියෙනවද ඔබට? නිවන් දකින්න ආව නම් කරන් තියෙන්නේ මොකද්ද? තමන්ගේ වැඩේ කරගන්න පිණිස ලෝක සත්‍යව හදන්න යන්න එපා. නිකන් අපරාධනේ ගුටි ගන්න වෙන්නේ ඊට පස්සේ. ලෝක සත්‍ය ඕන එකක් කරගද්දෙන් ඔබට තියෙන්නේ ඔබ කෙලින් ඉන්න. මොකද පිණිස ඉදිරියේදී ඔබට වඩන්න උනොත් භාවනාවක් අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබසරයි වැඩේද? අවංකයි කියලා කිව්වෙ තින්ගුදෙනේ කාය උජ්ජුකතාවේ. කායෙන් අවංකයි. කාය ඍජුකම, කාය උජ්ජුකකම. එතන කාය උජ්ජුකතාවය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කරන්නේ. එන අවංකයි කියලා වැඩෙනකොට තින්ගුදෙනේ මම ප්‍රාණඝාත කරන්නේ අදත්තාදාන හොරමර වංචා කරන්නේ නැහැ. අන්න එතනට තමන්ගේ හිත පිරිසුදු වෙලා තියෙන්න ඕනේ. භාවනා වඩන්න ගියම නැත්තම් භාවනා වැඩෙන්නේ නැහැ. එහෙනම් ඔබ කොලේක තරම් දෙයක්වත් ඔය කිසිම තැනකින් ගේන්න එපා. මම ඔබට කිව්වේ හිඟා කන්න. නැත්තම් හිඟා කන්න. හොරකම් කරන්න එපා. දැන් මේ ඔබ හොරකම් කරනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. අනේ හාමුදුරනේ ඔහොම අපහාස කරන්න එපා අපිට. අපිට මේ හොරු හරි හොරු වගේනේ හාමුදුරනේ. ඔබ අඳ හොරකම් කරන්න එපා කියලා කියන්නේ අපිට. ඔබ හොරු කියලා කියනව නෙමෙයි. ඔබගේ අතින් මේව වෙන්න පුළුවන්. මං කිව්වේ නෑනේ බැංකු කඩන ඒවා ගැන. මං කිව්වේ මේ පුංචි පුංචි හොරකම්. ඒවනේ මං ඔබට කියන්න ඕනේ. පිට පොකට් ගහන ඒවා ගැන මං කියන්න ඕනේ නෑනේ ඔබට. පුංචි පුංචි හොරකම් ඔබගේ අතින් වෙන්න දෙන්න එපා. ඔබ රස්සාවට යනවනම් ඔය මාව නිතර ඇවිල්ලා ආශ්‍රය කරන මේකට කැප වෙලා කටයුතු කරන සමහර මහතුන්ට මම කියන්නේ මහත්තයෝ පැය භාගයක් වැඩිපුර රස්සාව කරලා ඉන්න. පහට ඉවරනම් පහමාර වෙනකන් හරි කමන්නේ රස්සාව කරලා ඉන්න. එයි. ඒ අතරමැදදී යම් කාලයක් ගත කළා නම් එහෙම තමන්ට මුදල හම්බ වෙනවා නමුත් තමන්ගෙන් ආයතනයේ සේවයක් උන්නේ නැහැ. ණය වෙනවද නැද්ද? හොරකමට අහු වෙනවද නැද්ද? අහු වෙනවා. ආයි කතා දෙකක් නැහැ ඒකේ. ඒ කාන්තෙන්ම අහු වෙනවා. ලන්ච් අව එක පැය දෙකක් ගත්තොත් මොකද වෙන්නේ? ඉංග්‍රීසි දන්නේ කියන්නේද? අපි එක කියන්නේ දෙකක් කියලා හිතාගත්තා කියලා කියන්නේද? ලන්ච් කර දෙන්නේ එක පැයයි නම් පින්විතින එක පැය දෙකක් ගත්තා කියලා කියන්නේ අමු හොරෙද්ද නැද්ද? බලන්න ඔබ ගැති මේව වෙනවද කියලා. බණ අහනවා වෙන්න පුළුවන්. හොරෙක් තමයි මේ බණ අහන්නේ. ලන්ච් එක දීවිච්ච පැයයි ඒ පැයේ බණ ටික අහන්න ගත්තා. අනේ දාලේ යන්නේ හිතෙන්නේ නැහැ. තව පැයක් හිටියා. දැන් මේ බණ අහන්නේ කවුද? හොරෙක්. හොරු බණ අහලා වැඩක් නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ බණ අහන්න පින්විතින ඔබගේ රස්සාව කරා.
ලෝකෙට ණය වෙන්න එපා ඔබට මේ ණය ගෙවන්න නැතුව යන්න වෙන්නේ නැත්තම්. බණහන නිවන් දකින්නනේ. ඒක හරියට හොරකම් කරලා දන් දෙනවා වගේ වැඩක් නේද? සතු මර මර දන් දෙනවා වගේ වැඩක් නේද? දානයක් දෙන්න තියෙනවා ඒක නිසා සතු මරනවා. දානයක් දෙන්න ඕනේ ඒක නිසා පොලිටික හොරෙන් කඩන් එනවා. ඉතින් දාන නොදී හිටියන් අර පව වෙන්නේ නැහැ නේද? මම මේ කිව්වේ හොරුන්ට දන් දෙන්න බෑ කියලා එහෙම නෙමෙයි. එයාගේ ජීවිත කාලේ මෙයා හොරකම් කරන එක කරන්නේ. නමුත් එයාට හිතෙනවා දානයක් දෙන්න. ඒ නිසා එයා ගාව තියෙන මොනවා දීකින් එයා දන් දෙනවා. එහෙම බැරිද? මොනවා? හොරකම් කළා දන් දීලා ඒ වැඩක් නැත්තේ. ගෙන් දාන දෙන්න උත්සාහ දාන දෙන්න කියලා හිතාගත්තා. හිතාගෙන දැන් මොනවද ඕනේ? පරිප්පු. ගියා. ඔයා ගිහලා කඩේට ගිහලා පරිප්පු ගිල කවුරෙන් අරන් එන්නකෝ. හුදේ ඔයා ගිහලා ඉල්ලලා හාල් මැස ගිල කවුරෙන් අරන් එන්නකෝ. එහෙම කිව්වොත් මේක ගැලපෙන්නේ නැහැ. නමුත් මුළු ජීවිතේම හොරකම් කරන කෙනා එයාට දානයක් දෙන්න හිතිලා. එයා ගාව තියෙන සල්ලි වලින් එයා දානයක් හදලා පූජා කරනවා. එපාද? එහෙම ගන්න හොඳ නැද්ද? එහෙම එකක් නැහැ. එහෙනම් පින්වතුනි ඔබ ඔබගේ රස්සාව හරියට කරන්න. ඒකෙන් කිසිම කෙනෙකුට අවඩක් වෙන්න දෙන්න එපා. ඔබගේ හාම්පුතාට ගෞරවණීය විදියට සලකන්න. ඒ ආයතනයට ගෞරවණීය විදියට සලකලා ඔබගේ ගෙදර අයට පවුල් පෙළවාසි සියලු දෙනාට කන්න බොන්න අඳින්න දුන්නේ මේ ආයතනේ. එහෙනම් ඒක තමයි ලැබිව කටයුතු කරන්න ඕනේ. මට යම් මුදලක් ගෙවනවා නම් ඒ මුදලට මම ණය වෙන්නේ නැතුව ඉන්න වැඩ කරගන්න ඕනේ. මට මේ ආයතනෙන් අවසර දීලා නැහැ කොළ අරන් යන්න ගෙදර. පෑන් අරන් යන්න ගෙදර. ආයතනේ වාහනේ වෙන දෙයකට පාවිච්චි කරන්න. එහෙනම් මට එහෙම එපා. මට වාහනයක් තියෙනවා මම ඒක යන්නම්. ඒ වාහනේ යන්න බැරි නම් මම බස් එකේ යන්නම්. ඔබට CD එකක් එහාට මෙහාට යවන්න හරි ගමක් නැහැ. ආයතනේ වාහනයක් වෙන මේකට පාවිච්චි කරන්න එපා. අයිතිකාර මහත්තයා කැමති නම් කමක් නැහැ. නැත්තම් එපා. හැබැයි වාහනේ යන ගමන් මෙන්න මේක දීගෙන යන්න ඒක කමක් නැහැ. CD එකක්වත් දහම් පණිවිඩයක්වත් තව කෙනෙකුට යවන්න බින්දුනි ඔය වැඩේ කරන්න එපා. ඒ තරමට ස්ට්‍රික් වෙන්න ඔබ ඔය වැඩේට. ඔබට තේරෙයි ඔබ කොච්චර දියුණු වෙනවද කියලා ඊට පස්සේ. නැත්නම් ඔබ මහා නායකණු දෙනුවක් මහා සාපයක් වටේ තියාගෙන ඉවරලා බින්දුනි ඔබ ගැලවෙන්න උත්සාහ කරනවා. අනේ හාමුදුරනේ කොච්චර කළත් ගැලවෙන්න බෑනේ. දියුණු වෙන්නම බෑනේ කොච්චර කළා. ඔන්නෝම දැන් ඔබගේ හිත ඇදලිනවා. ඒ එන්න හේතුව තමයි මහා සාපයක් ඔබ වටේ ක්‍රියාත්මක වෙන නිසා. ඒක නිසා පින්වතුනි හොත්තට මතක තියාගන්න. කවදාවත් ඒ වැඩේ තමන් එහෙම වෙන්න දෙන්න එපා. කිසිම තැනක කොහේ ගියත් ටොපික් ඔලේක දෙයක්වත් අන්සතු වෙනන් අරන් එන්න එපා. දැන් ඔබට ඉන්න ඊළඟ ප්‍රශ්නේ හාමුදුරනේ අපි පාර යනකොට සල්ලි ටිකක් වැහෙලා තියෙනවා. අපි මොකද කරන්න ඕනේ? පාර යනකොට ෆෝන් එකක් වැහෙලා තියෙනවා. මොකද කරන්න ඕනේ? පාර යනකොට කෙනෙකුට කක්ක බරක් හැදිලා කක්ක ටිකක් දාලා ගිහිල්ලා මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? පාරේ කක්ක ටිකක් දාලා ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ඈ? හිමීට කකුලෙන් පාග ගන්න ඕනේ. ඒකද මට විදි බලන්න ඕනේ. එහෙමද? බල හිමීට අරන් සාක්කුවේ දා ගන්න ඕනේ. ඒකද කරන්න ඕනේ. දැන් කක්ක ඔබගේ නෙමෙයිනේ. එහෙනම් ඔබ මොකද කරන්නේ? ඔබ තමන් ආපු ගමන යනව නේද? එහෙනම් දැන් තව කෙනෙක්ගේ ෆෝන් එකක් දැක්කම මොකද කරන්න ඕනේ? ඔබ ඒ ගමන යන්න. ඔබට ගොඩාක් සත්ව කරුණාව තියෙනවනම් ඒ ෆෝන් එක අරගෙන ඒකේ මොකක් හරි නම්බර් එකක් හරි තියෙනවනම් ඒකට කතා කරලා එහෙම එකක් කරන්න. ඒ ෆෝන් එක අරගෙන ගෙදර යන්න එපා. ෆෝන් එක නම් අනන්‍යතාවයක් හරි තියෙන නිසා එහෙම කළ හැකිනේ. සල්ලි මිටියක් වැහලා තියෙනවා. දැන් මාලයක් වැහලා තියෙනවා. මොකද කරන්න ඕනේ? අරන් ගිහලා පන්සලකට දෙමුද? සල්ලි ටිකක් වැහලා තියෙනවා. ඉතින් කාත් කවුරුත් නැහැ නේ. කාටවත් අයිති එකක් නෙමෙයි මේක. එහෙනම් අරන් ගිහලා පන්සලකට දෙමුද? ඉතින් පිනක් කරගත්ත හැකිනේ. බැරිද? පිනක් කරගන්න බැරිද? අල්ලපුවත් මේ පොල් ගෙඩියක් වැන්නා මේක අරන් ගිහලා හැමදෙරන්ට දෙන්න. එතකොටත් පිනක් වෙන්නේ නැද්ද? එහෙනම් සිංහතුනි තමන්ට අයිති දෙය නෙමෙයිනේ. තමන්ට අයිති දෙය නෙමෙයි නම් ඔහෙ තියෙන ඇල්ල ඔබගේ පාඩි ඔබගේ ගමන යන්න. අනුන්ගේ දේවල් මට අයිති නැත්තම් මට අනුන්ගේ දේවල් වලින් වැඩක් නැහැ. ඔන්න ඔතන ඉන්න. මගේ නෙමෙයි නම් මට පඩියක් හම්බ වෙනවා නම් මම වැඩ කරනවට. ඒ පඩියෙන් මගේ අමුදරුව කාලෙන්දලා ඉන්නවනම් අම්මා තාත්තා කාලෙන්දලා ඉන්නවනම් මට ඒ ඇති. මට ওই විමදින සල්ලි වල අවශ්‍යතාවයක් නැහැ. පින්වතුනි කෝටියක් වැහලා තිබ්බත් ඔහෙ තියෙන ඇරලා ඔබ ඔබේ ගමන යන්න. මේක මන් දෙන අවවාදයක්. පුළුවන් නම් පිළිපදින්න. පිළිපදින්න අමාරු වෙයි. 5000 කොලයක් එහෙම වැහලා තිබ්බොත් එහෙම ප්ලාස්ටර් දැන් ගහලා කටේ ගහන්න ඕන සමහරුන්ගේ. ඇයි? කෙල වැක්කිරනවා ඒක දැක්කහම. කොහොම හරි මොනවා හරි ක්‍රමයකින් ඒක ගන්න තමයි ඊට පස්සේ උත්සාහය. කවදාකවත් කරන්න එපා. ඔබගේ නෙමෙයිනේ. ඔබගේ නෙමෙයි නා බිම වැහලා තියෙනවා තමයි කවුරුත් නැත් තමයි. නමුත් ඔබගේද නැන්නේ. ඉතින් එහෙනම් ඔය තියෙද්දෙන් ඔබ ආපු ගමන යන්න. ඒක ගිහිල්ලා පන්සල කරලා දීලා පින් කරගන්න ඕනේ.
පන්සලක් හරි ගමන් නැහැ හැදෙ ඉන්නේ නැහැ ඒක අයිතිකාරයයිල ගනි පින්විතනේ ඔබගේ හිත නිකමන හිතනවා ඔබගේ මාළේ වැටෙනවා තැනක බස් හෝල්ඩ් එකේ ඉඳගෙන හිටියා කොහොම හරි මාළේ ඇද්දා මොනව හරි වුණා මේ මොහකාරී තිබිලා මාළේ වැටිලා එතන දැන් ඔබ බස් එකේ නැගලා යනවා යන ගමන් ටිකක් දුර යනකොට ඔබට මතක් වෙනවා මාළේ මං ගත්තානේ කොහෙද දැන් දාගත්තත් දන්නේ නැහැ බලන එක තැනකවත් නැහැ අන්තිමට මතක් වෙනවා මාළේ ගත්ත අතනින් තිබ්බා ඒක දාගන්නම තුගානේ බස් එක ආව විතරයි හදිසිය නැග්ගන්නේ එහෙමම ඔබ බස් එකෙන් බහිනවද නැද්ද එහෙමම බස් එකෙන් බහැලා ත්‍රිවිල් එකක් අරගෙන එතනට එනවද නැද්ද එතනට එනකොට පින්වතුනි කවුරු හරි පින්වත් එක්ක එතනට ඇවිදලා හිතුවොත් එහෙම හනේ මාළයක් දාලා ගිහිල්ලා කෝ බලන්න කවුරුත් නැහැ තාල ගිහිල්ලා ඉතින් අසරණ යට ඉතින් මාළ නැති වෙලා පව් මම මේ ගිහිල්ලා හාමුදුරන්ට දෙන්න ඕනේ හාමුදුරනේ මේක විකුණලා ඔය පන්සලේ වැඩකට ගන්න දැන් ඔබ එනවා එතනට ඇවිල්ලා හැමතැනම හොයනවා මාළේ නැහැ ඔබගේ පපුව කඩා හැලිනවද නැද්ද එහෙනම් පින්වතුනි අර පුද්ගලයා කලේ හොඳ දෙයක්ද නෑ ඇයි අහක යන නයි එහෙම කරගන්නේ ඒව එහෙ ගිය දැන් ඔබ ඔබගේ පාඩුවේ ඉන්න ඔය මොන කොහොම කළත් පින්වතුනි ඕකට තියෙන කෑදරකම නිසා තමයි ඕකට ඇහැයන්නෙත් ඕක අල්ලන්නෙත් ඔක්කොම කරන්නේ ටොෆි කොලයක් වැහලා තිබ්බ කියලා කවදාකවත් එහෙම කරන්නේ නැහැ නේද ටොෆි කොලයක් පාරේ වැහලා තිබ්බම ඕක හිඳලා දාන්නේ නැහැ නේද තියෙන විදිහ තමයි හොඳම විදිහ කියලා යනවනේ නේද නේ ධර්මයේ දඩමීම කරගන්නවනේ ඊට පස්සේ හැබැයි 5000ක් වැහලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ තියෙන විදිහ හොඳම විදිහ නෙමෙයි ඇයි හොඳම විදිය තමයි ඔක තියෙනෝනේ මගේ සාක්කුවේ. එහෙම තිබ්බොත් තමයි හොඳම විදිය. අන්න එහෙම තත්ත්වෙට හිත හැදෙනවා. ඒක නිසා පින්වතුනි ඔබ පුළුවන් නම් මේ කියන විදියට කරන්න. ඔය ඔක්කොම හොරකම් ගණයට වැටෙනවා. මහා ධර්ම විපාක නැති වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මහා පාප ගණයට වැටෙනවා අන්තිමට. මිනිස් මිනිස්සෙගේ පපුව කඩා හැලෙනවා පින්වතුනි. තමන් සතු දෙයක් ආදරයෙන් ආරක්ෂා කරන් හිටපු දෙයක් තමන්ට නැති වෙනකොට. තමනුත් හිතලා බලන්න තමන් ආදරෙන් ආරක්ෂා කරන් හිටපු දෙයක් තමන්ට නැති වෙනකොට කොච්චර පපුවට වේදනාවක් ගින්නක් එනවද කියලා. ඔන්න ඕක නිසා ඔබ ඒක තව කෙනෙකුට නොදෙන්න වග බලා ගන්න. අදිස්ථාන කරගන්න මම කවර කවදාකවත් කාටවත් ඔය ගින්න දෙන්නේ නැහැ. මට අයිති නැති කිසි දෙයක් මම පාවිච්චියට ගන්නෙ නැහැ. තමන්ගේ දරුවන්ටත් මේ ටික කියලා දෙන්න. අයියටයි මල්ලිටයි පෑන් දෙකක් ගෙනාවා. අයියට කියලා දෙන්න පුතේ මේ පෑන මල්ලිගේ. ඔයාට මේක ගන්න අයිතියක් නැහැ. ඔයාට ගන්න ඕන නම් මල්ලිකෙන් ඉල්ලලා ගන්න මොකද මේක මල්ලිට අයිති පෑන. පොඩි දරුවන් ඉඳලා පින්වතුනි මේවා උගන්වන්න තථාගතයන් වහන්සේ වසලයා කියන තැනට තමන්ගේ දරුවව පත් කරවන්න නැතුව. මට මතකයි මම පොඩි කාලේ පන්සල් ගිහිල්ලා අලුත්ම සරෙප්පුවටම කරන් දුන්නා මට. අර ඩොට් ඩොට් තියෙන සරෙප්පුව තියෙන ඉතින් හරි ආසයි. ඒක දාලා වතුර ටිකක් එහෙම ඒකේ ගාගෙන චරස් 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 ගා යන් පුංචි කාලේ අවුරුදු 4ක් 5ක් නෙමෙයි මේ 5 4 වසරේ 5 වසරේ වගේ ඇති. ඕ ඒ වගේ අවටක. පන්සල් ගියා. ගිහලා සරෙප්පු දෙක ගලවලා තිබ්බා. මුදුන් ඇඳලා ඔක්කොම කරලා ආපහු වෙනකොට සරෙප්පු දෙක නැහැ. දැන් ඉතින් කේන්තිය බෑ. ඇයි ඒ? දැන් සරෙප්පු දෙක නැහැ ආසාවෙන් තියන් හිටපු සරෙප්පු දෙක නැහැ හොයනවා 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 කොහෙවත් නැහැ හොයාගෙන හොයාගෙන යනකොට පරණ සරෙප්පු දෙකක් තියෙනවා ඊට වඩා පොඩ්ඩක් ලොකුයි ඒත් කමක් නැහැ කේන්තියට හිතහන්කෝ මගේ දෙක ගත්තානේ අපිට හොඳ වැඩක් කරන්න කියලා මොකද කළේ අර සරෙප්පු දෙක දාගත්තා දාගෙන ගෙදර ආවා ගෙදර ආවම තාත්තා දැක්කා කෝ සරෙප්පු දෙක ඒක කවුද අරන් ඒතර ඔය දෙක කාගේද ඉතින් මාත් දාගෙන ආවා දුන්න හොඳ කනේ පාරක් දැන් ඵලයන් කිව්ව පන්සලට ගිහිල්ලා ඔය දෙක තියලා වරෙන් ආයි පයින්ම පන්සලට ගිහිල්ලා හැතැම්ම කාලක් විතර සරෙප්පු දෙක තියලා ආයි පයින්ම ගෙදර ආවා ගුටි කාලා අඬ යනකොට තාත්තා අම්මා ගැන හිතෙන්නේ නැති මහ තරහක් සමහර වෙලාවට පින්වතුනි කෙනෙක් මාරු වෙලා වෙන්නේ නැති අරක දාන් යන්නේ නැත්තේ පන්සලෙන් අන්තිමට ආපු කෙනා මං වෙන්නේ නැති එකනේ සරෙප්පු දෙකට දැන් අයිතිකාරයක් නැහැ මොකද ඒ කෙනාට මම මේ අමතක කියලා අර දෙක දාගෙන ගිහිල්ලා හොර කමට හරි අර දෙක දාගෙන ගිහිල්ලා. හන්දේ මේ සරෙප්පු දෙකට දැන් අයිතිකාරයක් නැහැ. ඒක වෙන්නේ නැති මං සමහරට දාගෙන ආවේ. හැබැයි තාත්තා ඒක ඇහුවේ නැහැ. ඔක උඹේද? නැහැ. එහෙනම් තේල්වරේ. ඔබගේ දරුවටත් ওই ටික කියලා දෙන්න. එදායින් පස්සේ බින්දුතරි මගේ මකන නැතුණා කියලා මම යාළුවෙක්ගේ මකනේ හොරකම් කරන් ආවේ නැහැ ගෙදර. ඇයි මගේ මකනේ නැතුණා කිව්වොත් එම ටොක්කක් හම්බ වෙනවා. ඊයේත් මකනේ කරන් දුන්නා නේද ගොනා කියලා ටොක්කක් කන්න වෙයි. හැබැයි මගේ මකනේ වෙනුවට වෙන කෙනෙක්ගේ මකනේ තිබ්බ කනේ පාරක් තමයි කන්න වෙන්නේ. ඉතින් ටොක්ක කනවට වඩා
හොඳයිද කනේ පාද නෑ ඒක නිසා මකරි නැති වුණා නම් මකරි නැති වුණා තමයි ඒක ඇවිල්ලා කියනවා නිසා තව කෙනෙක්ගේ මකරණයක් ඇවිල්ලා පෙන්වන්නේ නෑ ඇයි දන්නව පෙන්වුවොත් එහෙම ඊට වඩා එකක් උටි ගන්න වෙනවා කියලා ඒක නිසා පින්වුතුනි ඔබගේ දරුවන්වත් ඔය මට්ටමින් හදන්න මං කියන්නේ ගහන්න කියලා නෙමෙයි ඔබගේ දරුවන්වත් ඔය මට්ටමින් හදන්න මකන කෑල්ල තමයි මුලින් හොරකම් කරන්නේ ඒ ලැබෙන සාපේ පින්වුතුනි මෙච්චරයි කියලා කියන්න බෑ සමහරලාට ඔය මකන කෑල්ල ඔබගේ දරුව තව දරුවෙකුගෙන් හොරකම් කරපු නිසා ඒ දරුවට අම්මා තාත්තා දෙන්නම නැති වෙන්නත් පුළුවන් ද බැරිද ලේසි පහසු දෙයක් නෙමෙයි ඇයි මකන කෑල්ල නෑ අර ළමයා ගෙදර ගියා අර තාත්තට කේන්ති ගියා කො මකන කෑල්ල ඊයේ තරන් දුන්න නේද මකනය කො ඒක ඒක කවුද හොරකම් කළා දුන්න ළමයාගේ ඔළුවට පාරක් ඕක දැක්ක අම්මා අම්මට එක පාට කෑ ගැසිලා කිව්ව මොන කාල කන්නේද මම දරුවට ගැහුවා නේද කියලා ඕක තාත්තට ඇහුණා දෙන්න පටන් ගත්තා පොරේ තාත්තා රහුණා පොළු කෑල්ල දුන්න අම්මගේ ඔළුවට අම්මා මලා පොලිසිය මහතුරයිලා තාත්තාව රංගිලා රිමාන්ඩ් කළා ඔබගේ දරුවා පුංචි මකන කෑල්ල හොරකම් කිරීම නිසා අර දරුවාට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා හොරකම කියන්නේ ඒ තරම් මහ භයානක දෙයක් දැන් වැටහෙනවද පින්විතනි මම මේ කියන්නේ ඒ භයානකකම එහෙනම් දැන් මට කියන්න පින්විතනි තව කෙනෙකුට අයිතියයි සම්මත දෙයක් නගරේදී හෝ වේවා කැලේදී හෝ වේවා ආරණ්‍යේදී හෝ වේවා පන්සලේදී හෝ වේවා පොදු ස්ථානයේදී හෝ වේවා කොහෙදී හරි කමක් නැහැ හොර හිතින් ගන්නව නම් ඒකේ නා ඒකාන්තයෙන්ම කවුද වසලේක එහෙනම් මේ ආරාමයට ඔබ ආවට පස්සේ ඔබ සෙරපු දෙක තියන්න බය වෙන්න ඕනේ නැහැ පින්විතනි මේකේ වසලිය නැත්තම් හැබැයි මම ඔබට කියන්නේ සෙරපු දෙක පරිස්සම් කරගන්න ඇයි වසලිය ඉන්න බැරි කමක් නැහැ ඔබ අතරේ නෙමෙයි බණ අහන්න කියලා නේ ඔබ ඉන්නේ බණ අහන අයට තට්ටු කරන්න කියලා එන පිරිසුත් මේවා ඇති නැති වෙන විදිහක් නැහැ ඔබ මෙතනට ඇවිල්ලා බණ ටික අහනකොට පින්විතනි ඔබ දකින්නවා ඇති අපේ මහත්තුරු පිරිසක් මේ ආරාමයේ ඔබගේ වාහන වටේ කැරකි කැරකි ඉන්නවා ඔබට නිදහස්ව නිවහල්ු මේ බණ ටික අහන්න උදව් කරනවා මේ මහත්තුරු බණ අහන්නේ නැතුව ඇයි ඔබගේ වාහනයකට අනතුරක් කරගොත් එහෙම කවුරු හරි ආවිද සයිඩ් කණ්ණාඩියක් ගලවගෙන ගියොත් එහෙම දන්නේ නැහැ නේ පින්විතනි ඒක නිසා ඔබගේ දේවල්ම පරිස්සම් කරගන්න අපිට ඇවිල්ලා කියන්න එපානේ එහෙම ඔබ එහෙම කියන්නේ නැහැ කවදක්වත් අනේ හාඳුනනේ බලන්නක රෝදයක් නැහනේ අපේ දායකයෝ කවදක්වත් අපිට එහෙම කියන්නේ නැහැ එවිදෙල්ල මොකද දන්න හොඳ කර්ම අපි ගාව රෝද නැහැ කියලා ඉතින් අපේ දායකයෝ එහෙම කියන්නේ නැහැ නමුත් ඉතින් ඔය වසල වැඩ කරන පිරිස ඕනේ තරම් ඇති ඒක නිසා ඔබ ඒ වසල වැඩේ නොකර ඉන්න මාත්‍රිය දෙකෙන් මම මේක දව මේක මේ ගැන කිව්වහම මේ රටේ ඉන්න බොහෝම ඉහළ නිලධාරියෙකුට එතුම මගෙන් අහනවා ඒ ස්වාමීනි මේ කොලයක් අරන් ගියයි කියලා මේ ආයතන වලට වෙන පාඩුව මොකද්ද මේවා ඕනේ තරම් ලක්ෂ ගණන් මේ කොල අහක දානවා අයව වෙනවනේ කොලයක් අරන් ගියයි කියලා මේ ආයතනකට වෙන පාඩුව මොකද්ද ඇත්තටම පාඩුවක් නැහැ නේද ආයතනයකට මේ කොලයක්නේ රුපියලක් ඇති ඔන්නම් සමහර ලක්ෂ ගණන් කොල අයින් කරන්න නැතිව අවුරුද්දකට සැරයක් පරණ වෙලා බැලූ බැලමට නම් කිසිම හානියක් නැහැ නේද පේන්න නවත් පින්විතින් ඕකෙන් තමයි යථාර්ථයක් තියෙනවා මං එතුමාට පැහැදිලි කරලා දුන්නා ඒක. ඔබගේ ආයතනේ ඉන්නවා ඔය ආයතනේ සම්පූර්ණයෙන්ම කර තියාගෙන aran යන කෙනෙක්. ඒ කෙනා තමයි සම්පූර්ණයෙන්ම මේ ආයතනේ පරිපාලන කටයුතු කරලා හොඳට මේ ආයතනේ ලාභ සහිත කරලා තියෙන්නේ. ඒ කෙනා හිතනවා මම මෙච්චර ආයතන වෙනුවෙන් නැහි නැහි වැඩ කරනවා. ඉතින් මම මේ කොලයක් දෙකක් අරන් ගිහින් මේ ළමයාට කොලයක් කොල දෙක තුනක් කිල්ලෝදි ඕක දුන්නට ප්‍රශ්නයක් නැහැ නේ කියලා එයා හිත හදාගෙන ඒක කරනවා. ආයතනයේ අයිතිකාරය සමහරට බලන් ඉන්නවා ඉතින් මෙයා ඉතින් මේ ආයතනට කර දීගෙන වැඩ කරන කෙනානේ ඔය ඕන එකක් කමක් නැහැ එහෙම කියලා හිතලා කටයුතු කරනවා නමුත් වෙන පාඩුව තමයි පින්විතනි අර මිනිස්සයා ආයතනයට කර දීගෙන කටයුතු කළා ඒ මිනිස්සයා අර කරන්නේ පුංචි පුංචි ආකාරයේ මොනවද හොරකම් ඒ පුංචි පුංචි දේ හොරකම් කරද්දී පින්විතනි මොකද වෙන්නේ ඒ කෙනා වටා මහා සාපයක් ගොඩනගෙනවා ඒ කෙනා වටා මහා සාපයක් ගොඩනැගිලා පින්විතනි යම් දවසක් එනවා ඒ සාපය උඩුදුවලා අර පුද්ගලයා එක්ක මානසිකව වැටෙනවා මොකක් හරි ප්‍රශ්නයක් නිසා. එයාගේ පවුලේ මොන හරි අඩදබර ඇති වෙන්න පුළුවන්. දරුවෙකුට හරි අසනීප වෙන්න පුළුවන්. එයාට හරි අසනීප වෙන්න පුළුවන්. ඕන් ඔය කරුණ බලපානකොට මොකද වෙන්නේ? දැන් අර ආයතන කර තියාගෙන කටයුතු කරපු මිනිස්සයාට දැන්
හරි ආකාර වෙල වැඩ කටයුතු කරගන්න බෑ මොකද නොනට වෙන ප්‍රශ්නයක් දරුවෙකුට වෙන ප්‍රශ්නයක් දුව පැනලා ගිහිල්ලා ඕ වගේ දෙයක් අර සාපයකට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කර්ම බලවේගයකට නැගිලා දන්නේම නැතුව මොකද වෙන්නේ සිංහතනි අර ආයතනේ කඩා වැටෙනවද නැද්ද ඇයි අර පුද්ගලයාට සාපි වැදුනා ඒ පුද්ගලයා නිසා තමයි ආයතනේ රන් උනේ දැන් මොකද වෙන්නේ දැන් ආයතනේ කඩා වැටෙනවා ඕනේ මායතනයක් බින් වෙන්න පුළුවන් කොල්ලයක් හොරකම් කළා වෙන විදිය දැක්කන්නේ කොලෙන් නෙමෙයි වෙන්නේ පුද්ගලයෙන්ගෙන් වෙන්නේ ඒක නිසා ඔබ ව්‍යාපාරයක් නම් කරන්නේ එක්ක ඔබ කියලා තියන්න මේ කොල ඕන තරම් තොපි ආරම්භ බලයලා හොර නම් හොරකම් නම් කරන්න එපා එහෙම නැත්නම් සියලු දෙනාට නීතියක් දාලා තියන්න කොල ඕන නම් කියන්න මන් දෙන්නම් සත පහක දෙයක් හොරෙන් අරයි යන්න එපා ආදීනමේ කියලාම පෙන්නලා දෙන්න කිසි දෙයක් හොරකම් කරන්න එපා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න මන් දෙන්න තමන්ගේ දරුවන්ට විශේෂයෙන් කියන්න පොකට් එකෙන් සල්ලි ගත්තා නැද්ද තමන්ගේ තාත්තගේ පොකට් එකෙන් විදුම් නැති මහත්ය කතා උස්සන්න බලන්න රුපියල් ගහන විදුම් නැති කෙනෙක් කුංචි කාලේ මේ සුරු දාලා දින සල්ලි ටික හරි ගමන කියලා ටොපි කාපු අය එහෙම තමයි ස්වභාවය දරුවන්ට ඕක කරන්න දෙන්න එපා ඔබනේ හිතේ අනේ පොඩි එකානේ මොකටද පුතේ ඔය පොඩි එකාට කෑ ගහන්නේ ආච්චි අම්ම පැත්තක ඉඳලා කියයි ඔය රුපියල් 5ක් නේ ගත්තේ උඹ කෝටියක් විතර සල්ලි හම්බ කරන්නේ ඔක රුපියල් 5ක් ගත්තා කියලා බයින්නේ නෑ පින්වතුනි ළමයාගේ ජීවිතේ විනාශ වෙන්නේ දරුවන්ට කියලා ලෝකේ තියෙන හොඳම කෑම ගෙනත් දෙන්න හැබැයි රුපියල් 5 වරකම් කරන් දෙන්න එපා මං කියන්නේ ඔබට වැටහෙනවද මම මේ ඔබට කියන්නේ පෙරේතෙක් වෙන්න කියලා නෙමෙයි වරද වරදම තමයි පින්වතුනි රුපියල් 10 වරකම් කළා ලක්ෂය වරකම් කළා 5 වරකම් කළා රුපියල් වරකම් කළා හොරා හොරාම තමයි එන තමන්ගේ දරුවට මේ தත්ත්වෙ පත් මේ தත්ත්වෙට පත් කරන්න එපා තමන්ගේ දරුවා සල්ලි ඔක්කොම හංගලා තියන ගෙදර දරුවගෙන් බේර ගන්න බැරි නම් දරුවා ලව ඕක කරන්න දෙන්න එපා මේ වැඩක් නැහැ ඔබ දරුවා ලොකු මහත් කළාට ඊට පස්සේ මගේ දිනේ මහා සාපයක් ඔය ගොඩනගාගෙන දරුවා ලොකු වෙන්නේ කාගේ සල්ලිද මේ හොරගම් කරන්නේ එහා ගෙදර ඇන්ටිගේ සල්ලි හොරගම් කළොත් වැඩිපුර පව් අම්මගේ සල්ලි හොරගම් කළොත් වැඩිපුර පව් අම්මගේ සල්ලි හොරගම් කළොත් වැඩිපුර පව් නේද එයි ඔය දෙකෙන්ම ගිනියනවා නේද දෙන්නට එහා ගෙදර ඇන්ටිටත් ගින්නක් කියනවා අම්මටත් ගින්නක් කියනවා හොරකම් කළාට පස්සේ තමන්ගාව තිබිච්ච දෙයක් නැති වුනේ එහෙනම් එහා ගෙදර ඇන්ටිට ගිනි දෙන එකද පව් තමන්ගේ අම්මට ගිනි දෙන එකද වැඩිපුර පව් එහෙනම් හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඒ නිසා අහිංසක දරුවන්ව පිංගුදෙන මොකද ඔබට වන්දනා කරලා ඉවරලා ඉල්ලන්නේ එකම දෙයයි මොකද අනේ තාත්තේ මාව කොහොම හරි ඉංජිනේරුවෙක් කරහන් කියලානේ නේ නැන්ද ඔබගේ දරුවෝ ඔබට වැඳලා ඉල්ලන්නේ එකම එකද ඒක නේද? අනේ තාත්තේ කොහොම හරි මාව දොස්තර කෙනෙක් කරහන් කියලා නේද? එහෙම නෙමෙයිද කියන්නේ? අනේ තාත්තේ මට මේ මිනිස්සෙක් කියලා යහතින් ඉන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න තාත්තේ. ඔන්න ඔකෝ ඉල්ලන්නේ. අනේ මට යහතින් ඉන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න අම්මේ. ඒක නිසා පින්වතුනි ඔය පුළුවන් තරම් ඔබගේ දරුවන් යතින් ඔය වසල වැඩේ වෙන ඉඩ තියන්න එපා. පුංචි දෙයක් වසල යවිතර දකින්න. පුංචි දෙය. රුපියල් 750. 750යි පොල්ටොපිය. දැන් එහෙම නැතුව ඇති. රුපියල් 10යි පොල්ටොපිය. හා. ඒකවත් හොරකම් වෙන දෙන්න එපා. දේපුංචි තමයි ඔබට ගොඩක් සල්ලි දිනවත් ඇති. නමුත් එහෙම වෙන භයානක වැඩක් තියෙනවා. ඒකයි මම ඔබට මේක පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් ඔය වසල ගතියෙන් ඈත් වෙන ඕක මේ ලෝකේ ආරම්භයේදීම හටගත්ත මහත් දරුණුම වසල ගතිය. ඕකට ගොඩක් පිරිස අබ්බැහි වෙලයි ඉන්නේ. ගොඩ පිරිසක් ඕකට අබ්බැහි වෙලාම ඉන්නේ. ඒක නිසා ඔබගේ අතින් ඔවා වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න. නිවෙරට යනවා නම් ඔවා අතහැරලා දාන්න. සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ